ඔයාල හැමෝම ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්නව ඇති කියලා අඩහැරේ අපි ඔන්න විශ්වාස කරනවා. මැණිකේ මගේ හිතේ ගීතය පිළිබඳව මෙරට ප්‍රකට විද්වතෙකු වන නලින්ද සිල්වා මහතා විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබෙනවා. ඔහු පවසන්නේ මෙම ගීතේ ජනප්‍රියත්වයට පත්කිරීම තුළින් ඉන්දියාව සිය දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ කරන බවයි. අමිතාබ් බච්චන් වැනි නළුවන් යොදා ගනිමින් ඔවුන් මේ බව සිදු කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ. නලින්ද සිල්වා මහතා මේ බව පවසා තිබුණේ සිය ෆේස්බුක් කිනුමට ලිපියක් එකතු කරමින්. එම සම්පූර්ණ ලිපිය පහටින් උපුටා දක්වන්න. ඉන්දියාවේ මැදිහත් වීමෙන් මැණිකේට නිලමේ කෙනෙක්. පැත්තකින් මැණිකේ මගේ හිතේ ගීතේ ඉන්දියාවේ ජනප්‍රිය කරලා මා ජනප්‍රිය වෙලා යන්න වෙනුවට ජනප්‍රිය කරලා යන්න යොදා ගන්නවා. යොහානිද සිල්වා මේ දිනවල ඉන්දියාවේ. තවත් පැත්තකින් ඉන්දියාවේ විදේශ ලේකම් මේ දිනවල ලංකාවේ. අපි ඔහුට ත්‍රිකුණාමලයට යාපනයට යන්න ගුවන් පහසුකම් පවා සපයනවා. ඉන්දියාව මොකාටද එන්න යන්නේ කියන ප්‍රශ්නය නැවතත් අහන්න වෙනවා. හතින් ඇති තරමත් දීර්ඝ ඉංග්‍රීසි ලිපිය පීකේ බාලචන්ද්‍රන්ගේ. ඔහු කියන්නේ ඉන්දියාවට නැවතත් ලංකාව තම පැත්තට ගන්න ඕන බවයි. එය තම පැත්තට වඩා තම ග්‍රහණයට ගැනීම ලෙස පරිවර්තනය කිරීම වඩාත්ම හොඳයි. සිදුහත් කුමරු ඉපදුනේ අද කියන හැටියට නම් නේපාලේ. එදා දඹදිව කියමු. අප දඹදිව කියන වචනේ යොදාගත්තොත් අපිට කියන්න වෙන්නේ දඹදිව උපන් අපේ මිතුරන් වන්නේ සිදුහත් කුමරු හා මිහිඳු හිමියන් පමණයි කියන එකයි. විජයගේ සිට වත්මන් ඉන්දිය පාලකයන් දක්වා අප යටත් කර ගැනීමට උත්සාහ දරන පිරිස් බොහෝ අවස්ථාවල ඔවුන් සාර්ථක වී තිබෙනවා. විජේකේ සිට ශ්‍රී වික්‍රම දක්වා අවශ්‍ය නම් JR ජයවර්ධන දක්වා අප පාලනය කර ඇත්තන්ගෙන් යම් පිරිසක් භාරතීය සම්භවයක් ඇති අය. ඔවුන්ගේ ආදිතමයන් ලංකාවට පැමිණ වැඩිම වූහොත් පරම්පරා 3-4ක් ඇතුළත දරු මුණුවරන් රාජ්‍යත්වයට පැමිණුණා. ධාතුසේන මෞර්ය වූයේ කෙසේදැයි කියා මා අසා ඇති. කිසිවෙකු ඒ ගැන හොයා බැලුවාද? පළමුවැනි පරාක්‍රමබාහු පමණක් නොව හයවැනි පරාක්‍රමබාහුද සම්භවය සොයා බලන්න. මහනාම හිමියන් ධාතුසේන රජුගේ මාමායයි කියනවා. පස්වන සියවසේ වැඩ විසූ උන්වහන්සේ මහා වංශයේ 3 වැනි සියවසින් නැවැත් වූයේ ඇයි? ඒ ඉතිහාසයේ අවසානයේද? අපේ යක්ෂයින්ට මොකද උනේ? භාරතීයන් අපේ ඉතිහාසයෙන් යක්ෂයන් පන්නලා. ඉන්දියාවට අද අවශ්‍ය වන්නේ ලංකාව තම ග්‍රහණයට හසු කරගන්න. ඉන්දිය විදේශ ලේකම් කියන්නේ රජයේ නිලධාරියෙක් පමණයි. ඔහු ඇමතිවරයෙකු නොවේ. එහෙත් අප ඔහුට සලකන්නේ අගමැතිවරයෙකුට වගේ. ඔහු මෙරට ඇමතිවරුන් පමණක් නොව අගමැති ජනාධිපති ආදීන්ද හමු වෙනවා. ඔහු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පවා බලන්න යනවා. යාපනයට ගොස් දෙමළ ජනවාර්ගිකයන් හමු වෙනවා. අප ඔහුට ඒ සඳහා ගුවන් පහසුකම් පවා සපයනවා. අපේ විදේශ ලේකම් හරි වෙනත් අමාත්‍යාංශයක ලේකම් හරි ඉන්දියාවට ගියොත් එවැනි සැලකිල්ලක් ලැබේවිද? IOC සමාගම සමග ගිවිසුම් අත්සන් කළේ අද ඊය නෙවෙයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ ගිවිසුම් යහපාලන කාලයේ ඇති කළා. අද ඉන්දියාවට අවශ්‍ය ඒ ගිවිසුම් විධිමත් කරන්න. ඉන්දියාව අද ක්‍රියාත්මක වන්නේ බටහිර රටවල කොටස්කරුවෙකු ලෙසයි. මේ රටවල් චීනයට විරුද්ධව එක් කඳවුරකට ඇවිල්ලා අර 4 දෙනාගේ කල්ලියත් එහි ප්‍රතිඵලයක්. බාලචන්ද්‍රන් කියන විදියට ලංකාව ඉන්දියාව සමග ඇති කරගත් ගිවිසුම් ක්‍රියාත්මක කර නැහැ. ඒක ඇත්ත. ගිවිසුම් අත්සන් කළත් ක්‍රියාත්මක කිරීමට යෑමේදී සිංහලයින්ගේ විරෝධයක් මතුවෙනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඒ ඇති වූ විරෝධය ඇති වුණා. තෙල් ටැංකි සම්බන්ධයෙන්ද කෙරවල පිටිය බලාගාරය සම්බන්ධයෙන්ද එවැනිම විරෝධතා පළ වුණා. ඉන්දියාව හා බටහිරයන් මේ ආණ්ඩුවට කැමති නැහැ. ඒ රාජපක්ෂලට ඇති අකමැත්තට වඩා මේ ආණ්ඩුව සිංහල මතයට කන් දෙන්නන් යන නිගමනයේ මත ඇති වූවා. 2015 මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට ඔවුන් සිංහල ජාතිකත්ව නායකත්වයක් හෙව්වා. සිංහලයන් ඒ සියල්ල හිතේ දරා ගනිමින් 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කළා. එහෙත් අද ආණ්ඩුව අවුල් කිරීමට අර නියෝජිතයින්ම කටයුතු කරනවා. ලංකාව තම අපනයනය වැඩිය යවන්නේ බටහිර රටවල් වලට. චීනයට වඩා ප්‍රමාණයක් ඉන්දියාවටත් යවනවා.
ඩොලර් අර්බුදයක ඇති ආණ්ඩුවට අපනයන හරහා බලපෑම් දැමීමට බටහිරට හා ඉන්දියාවට පුළුවන්. එහෙත් හිතන්න එපා මොන දේ කළත් මොන කිවිසුම් අත්සන් කළත් ඔවුන් මේ ආණ්ඩුව රැකගනීවි කියා. ඔවුන් අද ක්‍රියා කරන්නේ ආණ්ඩුව ලවා විවිධ දේ කරවා ගැනීමට උත්සාහ දරමින් සිංහලයන් ආණ්ඩුව කෙරෙහි කලකරවීමට. බටහිරයන් හා ඉන්දියාව ක්‍රියා කරන්නේ මේ ආණ්ඩුව පළවා හැර ඔවුන්ගේම වූ ආණ්ඩුවක් පිහිටුවීමට. ඒ සඳහා ඔවුන් සරත් පොන්සේකා හා මෛත්‍රීපාල සිරිසේන යොදාගත් පරිදිම ජාතිකත්වයක් ගැවුණු අයකු යොදා ගැනීමට ඉඩ තියෙනවා. ඒ සඳහා දැනටමත් ඔවුන් ක්‍රියාත්මක වෙනවා. යොහානි ද සිල්වා ඉන්දියාවේ ජනප්‍රිය කරන්නේ එහි මූලික පියවරක් ලෙසයි. ඇය අවුරුදු 28ක පමණ කාන්තාවක්. ඇය කාන්තාවක් වුවත් මැණිකේ කෙනෙකු ගැන ගයනවා. ඇය මෙරට හමුදා නිලධාරියෙකුගේ තියනියා. සිංහලයන් අතර ඇගේ ගීතය ජනප්‍රිය වුණේ නැහැ. එහෙත් ඇයට හමුදා නිලධාරියෙකුගේ දියණිය ලෙස සිංහලයන් කැමති වේවි. ඉන්දියාව කල්ලල් බලා ඇය දේශපාලන අතකොළුවක් කර ගැනීමට පවා ඉඩ තියෙනවා. මැණිකේ මගේ හිතේ ගීතේ ඉන්දියාවේ ජනප්‍රිය කෙරෙව්වේ අමිතාබ් බච්චන් වැන්නන්. ඉන්දියාවේ වීරයන් වන්නේ නළු නිළියන්, ගායක ගායිකාවන් හා ක්‍රිකට් ක්‍රීඩකයන් විතරයි. කලකට ඉහත හොකී කණ්ඩායමත් වීරයන් වුණා. ඒ ඉන්දියාව ලෝක හොකී ශූරයන්ව සිටි අවධියේ. ලංකාවේ වීරයන් නැහැ. අපි ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ. මැණිකේ හරහා ඉන්දියාව තවත් සරත් පොන්සේකා කෙනෙකු, මෛත්‍රීපාල සිරිසේන කෙනෙකු බිහි කිරීමට සූදානම් වෙනවා. අප පරිස්සම් විය යුතුයි. විශේෂයෙන්ම ආණ්ඩුවත් සමග කලකිරී සිටින ආණ්ඩුවේම ඉන්න යම් ජාතිකත්වයක් ඇති පරිස්සම් විය යුතුයි. ආණ්ඩුවේම ඇතමුන්ගේ වැඩ නිසා ව්‍යාජ සිංහල නායකත්වයකට මතු වෙන්න පුළුවන්. අප මැණිකේට ඉන්දියාවට අවශ්‍ය නිලමේ කෙනෙක් හොයා දෙන්න සූදානම් විය යුතු නැහැ. නලින්ද සිල්වා මහතාගේ මුල් ෆේස්බුක් සටහන. මේ උපුටා දැක්වූයේ අපේ රටේ ගොඩක් වැදගත් පුද්ගලයෙකුගේ ඉතාමත් වටිනා ප්‍රකාශයක්. ඕනෑම කෙනෙක්ට තමන්ගේ සමාජ මාධ්‍ය භාවිතා කරමින් ඕනෑම ප්‍රකාශයක් සිදු කළ හැකි. ඔබ මොකද මේ දේ ගැන හිතන්නේ? ඔබේ අදහස් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න ඔන්න අමතක කරන්න එපා. වග කිව යුතු සමාජ මාධ්‍ය ජාලාවල ඇති කළ යුතු වෙනස මෙයයි. ඒක නිසා ඔබේ වටිනා අදහස් මේ ප්‍රකාශය ගැන කමෙන්ට් කරන්න ඔන්න අමතක කරන්න එපා.